අපි ඔබතුමිට කියන්නේ යන්නේ මේ අවබෝධය ඇති කරගන්න කියලා. එහෙමයි. මේ අවබෝධය ඇති කරගන්න කියන්නේ හේතුව දැන් අපි දන්නවා ඔබතුමියට ඔය ස්වභාවය ඔබතුමිය අත්විඳින්න උත්සාහ කරන බව. අපි දන්නවා. එහෙමයි. අපි දන්නවා. දැන් ඔබතුමිට අපි කිව්වා මේ සිතුවිලි නෙමෙයි සිහිය කියලා අපි පෙන්නවා. ආ. ඒතකොට ඔබතුමිය සිහිය කියන්නේ එතකොට ඔබතුමිය දැන් මේ ස්වභාවය යම් කිසි විදිහකට හඳුනා ගන්න උත්සාහයක් යෙදමින් කටයුතු කරන අවස්ථාවක්, යෝගාවචර අවස්ථාවක්. හරි. නමුත් දැන් ඔබතුමියට ප්‍රශ්නයක් තියෙන බවකුත් අපි කියනවනේ. ඒක ඔබතුමියට අපි පෙන්වන්න අපේ යුතුකම. ඒ කියන්නේ මෙන්න මේ මෙතන තියෙන අතිශය සියුම් කාරණාව තමයි මේ අවබෝධය. ඒ කියන්නේ අවිද්‍යාව නැති කරගන්න එක. අවිද්‍යාව නැති වෙන තාක් සසර ගමන නිමා වෙන්නේ නැති එකයි හේතුව. එතකොට අපිට අභියෝග දෙකක් තියෙනවා. එකක් ඔය කිව්වා වගේ සිහිය පවත්ව ගන්න ඕනි. ඒ ස්වභාවය අඳුනා ගන්නත් ඕනි. ඒක වටිනවා. ඔව්. නමුත් අපේ ඉලක්කේ සපුරා ඒකම ඒක අපිට එන්නේ ස්වභාවිකවම එන්න ඕනි. හරි විදියට නම් අර નિરાයාසයෙන්ම එන්න ඕනි හරි විදියට නම් අර අවබෝධයේ තුලින් අපිට අවිද්‍යා ආශේෂ විරාග නිරෝධයට එන්න ඕනි. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ අපි හරියටම අපේ සිතේ මේ සත්‍ය ස්වභාවයම අඳුන ගන්නවා. ඒ කියන්නේ අපි එතන තව හොඳට පිරිසිදු කර ගන්න ඕනි කියලා. ඒ කියන්නේ මේ සිත කොහොමද මේ සිත සකස් කරන ආකාර සිත මේ දැන් දෙයක් එනකොට සිතට අරමුණක් ඇති වෙනකොට ඒක හොඳට පිරිසිදු කර ගන්න ඕනි කියන එකක් අපි පෙන්නනවා. ඒ කියන්නේ අපිට තියෙන්න ඕනි මේ දැන් අද සාදන් ආවද දැන් අපිට ඊයේ මහත්මියක් කතා කරා. ඒ මහත්මිය කතා කරලා හොඳට ධර්මයේ කතා කරා ඔබතුමිය වගේ. හොඳට කතා කරලා අපි තාම මේව දැම්මේ නෑ. එතකොට එතුමිය අන්තිමට මහනවා මේ දිව්‍ය ලෝක මේ ඇයි මෙච්චර සූත්‍ර තියෙන්නේ? ඇයි මේ දිව්‍ය ලෝක වල මෙහෙම ඇයි මේ කතා මෙහෙම කියන්නේ ආමඳුරු බරට මේ එහෙම දෙයක් නැද්ද ආරයන් වහන්සේ කියලා අපෙන් අහනවා. එතකොට මෙච්චර මෙයා දැන් කතා කරේ අපි දැන් මෙච්චර ධර්මයේ කතා කරේ ඕක තේරුම් ගන්න නැතුවද ඔබතුමී කියන ප්‍රශ්නෙත් අපිට අන්තිමටමයි ආවේ. එතකොට අපි දැන් හිතුවේ මෙයාට මේවා විසඳලා ඇති කියලා. අපි දන්නේ නැහැ නේ. අපි දන්නේ නැහැ. දැන් මෙයා කතා කරන විදිහට ඔක්කොම සබ්බේ සංඛාරානේ. සියල්ල සංඛාරා කියලා අපි කතා කරනවානේ දැන්. එතකොට සංඛාරා නම් ඒවා සංඛාර වෙන්න ඕනි නේද? එහෙනම් මෙයා කොහොමද අන්තිමටම සංඛාරයක් ඇත්ත වෙලා කතා කරේ? එතකොට දැන් මෙයා ෆෝන් එක තියන් හැදුවේ පෑය එකමාරකුත් පහ වෙලා. එතකොට දැන් විශාල කාලෙකුත් ගිහිල්ලා. නමුත් බල්ලකොට අර පොට්ටපාද අන්තිමටම මම කොහෙද ඉන්නේ කියලා බුදුන් වහන්සේකින් ඇහුවා වගේ. ඔව් පොට්ටපාද ඔක්කොම දැන් අසඤ්ඤා අபிසංකරණ නිරෝධයයි ඔක්කොම දැන් බුදුන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරනවා මේ සංඥා මේ අபிසංකරණ නිරෝධය කියලා ඔක්කොම දැන් සංඥා සුකුම වෙනවා ඔක්කොම කතා කරා. පොට්ටපාදත් ආවුතා ඌවෝ හරි හරි කිය කිය පොට්ටපාදත් කියනවා සංඥා සුකුම වෙන එක තමයි ඒක තමයි මේ ධ්‍යානයේ අරූප ධ්‍යානෙත් තියෙන සංඥා සුකුම වෙන ඔක්කොම කියනවා. ඉතින් බුදුන් වහන්සේත් දැන් අර පොට්ටපාදට දැන් මේක අර දැන් පොට්ටපා බුදුන් වහන්සේට ඉතින් දැනෙනවා අපිටත් දැනෙනවානේ මේක යන්තම් හරි උපුතුමිනා කියන්නේ ඒකනේ. මේක මේ අවිද්‍යාව තියෙනකන් එනවා කියන්නේ ඕකනේ. මේ දැන් පොට්ටපාදේ වුණාට දැන් ඔක්කොම කියලා අන්තිමටම මෙතන සංඥා නොදැනෙන ස්වභාවය තුළ සංඥාවක් පනවන්නත් බෑ පොට්ටපාද කිව්වම. එතකොට බුදුන් වහන්සේ අහනවා මේ ඕ ස්වාමීනි එතකොට මම කොතනද දැන් කොතනද ඉන්නේ කියලා අර සංඥාව නොදැනෙනවා. සංඥා නොදැනව කොතනද ඉන්නේ කියලා අහන. එතකොට පොට්ටපාදට කියන බුදුන් වහන්සේ පොට්ටපාද ඔබගේ ආත්ම දෘෂ්ටිය ගිලිනු දවසට ඔබට මේක වැටහෙවි. එතකම් ওই දෘෂ්ටිය ඉන්නකම් පොට්ටපාද මේක වැටෙන්නේ නැහැ කියලා. අපි කියන විදිහමයි බලනවා. අපි කියනවා මේ ওই දෘෂ්ටිය තියෙන අවිද්‍යාව. ඒ කියන්නේ ওই අවිද්‍යාව හරි සුයුම්. අපි හිතනටත් වැඩිය. අපිට නොදැනීම අපේ අභ්‍යන්තරයෙන් අපිට නිකන් අපිට ඒක දැන් අපිට අපේ හිතට අහුවෙන්නේ නැහැ. විඥාණයට අහුවෙන්නේ නැහැ. ඔකේ තියෙන ගැටලුව. මේ අවිද්‍යාවනේ විඥාණයම ඒ කියන්නේ දෙයක් තියෙනවා කියලා දැනෙන එකමයි අවිද්‍යාව වෙන එකක් නෙමෙයි. එහෙමයි. අවිද්‍යාව කියන්නේ දෙයක් තියෙනවා කියලා දැනෙන එකමයි. මේ ධර්මයේ ස්පිරිට් එක කියන්නේ ඒක මේ ස්පිරිට් කියලා අපි කියන්නේ ඔය හැමතිස්සෙම අපි ඔතනට කියන්නේ ස්පිරිට් එක. ඒ කියන්නේ දෙයක් කියලා දැනෙනවා නම් ඒකමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා මේ වෙනින් මොකක්වත් එකක් නැහැ. අපිට මේ දෙයක් කියලා දැනෙන්නේ අවිද්‍යාව. දැන් අපිටම දැන් අවිද්‍යාව කොච්චර ගැඹුරුද කියලා ඔන්න පෙන්නන්නම්. දැන් බලන්න වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර නේ. සංඛාර තුන් ආකාරයකට ගන්නවනේ.
දැන් ඔන්න බලන්න අපිට අපිට කා දැන් අපිට පේනවද මේ කර්මයේ දෙයක් කියලා. දැන් අපි වැඩක් කරන ඕක දෙයක් නේ. අපි දැන් අපි දැන් අපි හිතනවා මේ ආදරය කියන්නේ දෙයක්. කේන්තිය කියන්නේ දෙයක්. එතකොට මෛත්‍රී කරනවා කියන්නේ දෙයක්. කවුරු හරි කියනවා නම් මම මෙයාට මෛත්‍රී කරනවා කියලා. එයා ඉන්නේ අවිද්‍යාවේ. ඔව් දැන් කොයි තරම් ගැඹුරුද? හොයන්න බෑ මේක දැන් එතකොට. ඒක තමයි තමන්ම තමයි දන්නේ තමන් මේක දෙයක් කියලා කියන්නේ ආත්ම දුෂ්ට ආත්මිය එතන ගැටගෙලා තියෙන්නේ. හොයන්න බෑ. අනුශේ තියෙනවා. දැන් මෙතන කියනවා නම් මම මේ කරුණා කරනවා කියලා ඒ දෙයක්. ඕක තමයි මේ කායකම් දැන් උතර වචී සංකාර මනෝ සංකාර කියන්නේ උතනට එන්නේ. වචනයක් කියලා තියෙනවා නම් ඕ දැන් ඒක සංකාර කියන්නේ දෙයක්. සංකාර කියන්නේ දෙයක්. දැන් වචී සංකාර ඒත් දෙයක්. එතකොට කාය සංකාර ඒත් දෙයක්. දැන් ඊට පස්සේ බලන්නකො මනෝ සංකාර කොහොමද වань? ඔය හිතන එක. ඕ එහෙම සෑහෙන. ඕ දැන් කරුණාව කියන්නේ දෙයක්. මෛත්‍රිය කියන්නේ දෙයක්. එතකොට දැන් කවුරු හරි කියයි ආ මේ නිවන් මේ මම මේ නිවන් මග මේ කටයුතු කරන්න මම දැන් මේ මහා කරුණාවට අවදි වෙලා ඉන්නේ මම දැන් මේ මෙත්තා කරුණා මුදිතා තමයි. එතකොට අපිට තේරෙනවා මේ මේ ආතිවත් වගේ අම්බෙලා නැහැ කියලා. ඉතින් ඌක කිව්වොත් කලකිරෙනවා. කලකිරෙනවා හිමයි ස්වාමීන් වහන්සේ. දැන් කොයිතරම් ගැඹුරුද මේ ධර්මය. දුර්වල තැන අනිවාර්යෙන්ම නැත්තම් දැන්. ඉතින් මෙච්චර නැත්තම් අපි කියන්නේ නැද්ද? අපි දන්න ඔබතුමිය හොඳයි ඔබතුමිය අපි ඕනම කෙනෙකුට ඔබ